මමද කතා කරඩ යන්නේ කොහොමද කෝවි-19 වෛරස් එක්ක අපේ ඇගේ තියන සයිල ආක්‍රමණය කරන්න කියලා. මම කෝවි19වට ස්පෙසිෆිකලිමේදේ කතා කරාත් අපිව ඉන්ෆෙක් කරන ගොඩාක් වෛර සඳහා තියෙන්නෙම මේ වගේ ක්‍රමවේදයක්ම තමයි. පුරුදු පරිදි මගේ නම රුචිර විජේසන මවෘතියෙන් විද්‍යාඥවරය මම හිතනවා විද්‍යාත්මක දැනුම අපේ සමාජය අතර බෙදාදීම ප්‍රටක් විදිරි ඉස්්‍රාටයන්න ලොකූ අතහිතදීමක් කියලා. ෆයිරසයක් කියන්නේ බෝම සර්ලුවම ගත්තොත් යම්කිසි ජානමය ද්‍රව්වයක් මැදිකරගෙන හැදිච්ච කවචයක්. මේ කවචේ හැදෙන්න්නේ ප්‍රටීන අනුවලින්. මේක සරල අනුවක් වෛරසේකට ජීවයක් නෑ. ඒ නිසා අපිට වෛරසයක් මරන්න බෑ. අපිට පුළුවන් ස්ෆයිරසයක් විනාශ කරන්න විතරයි. හැබැයි අජීවි ද්‍රව්වයක් සහ වෛරසයක් අතර පොඩි වෙනසක්තිය. ඒක තමයි වෛරසයකට හැකියාවක් තියෙනවා එයාගේ වර්ගයා බෝ කිරීමට. හැබැයි ඒ කරන්නේ වෛරසය වෙනත් ජීව සයිලයක් මතට ගිහිල්ලාඒ ජීව සයිලය ආසාධනය කිරීම මින්. වෛරසයක් ගිහිල්ල මොකද කරන්නේ සයිලය ආක්‍රමණය කරලා එයාගේ තියෙන ජානය ද්‍රව්්‍යය මේ සයිලය ඇතුළට ඉින්ජෙක්ර සයිලය ඇතුළේ තියන මේ ජානමය ද්‍රව්වේ කියවන රයිබසෝම වගේ දේවල් මොකද කරන්නේ මෙම ජීනන එකට අදාළව ප්‍රෝටී නිෂ්පාදනය කරනවා. අන්තිමට සයිලය ඇතුළ මේ පෝටී එකතු වෙලා වෛරස් එක වගේ කොපී සදනු. මේ කොපී සීළඟට මොකද කරන්නේ මේ සයිලයෙන් එලියට ඇවිල්ලා වෙනත් සයිල හොයාගෙන ගමන් කරනවා මේ ජීවන චක්‍රය නැවත නැවත පටන් ගන්න. මෙන්න මෙහෙම තමයි. වෛරසේක සාමාන්‍ය ක්‍රියාකාරිත්වය වෙන්නේ. ලෝකේ විවිධ ආකාර වූ වෛරස්වර්ග තියෙනක්. හැබැයි මේ සියලොම වෛරස්වර්ගවල තියන පොදු ලක්ෂණය තමයි මේ වෛර සඇතුළ යංකිසි වූ ජානය ද්‍රව්වයක් තියෙනවා එක ඩන්නේ එකක් වෙන්න පුළුවන් එමනැත්ටං ආරෙන්නේ එකක් වෙන්න පුළුව. මේ ති එන්නේ ගොඩක් කතා බහට ලක්වෙච්ච වෛරස්වර්ග කීපයක් එයි වරක ඉබෝලා වරස් එකක ඉන්ෆලුවන්සා වයිර එක ඇඩිනෝවයිරස් ඒ වගේම බැක්ටිරයා සයිලවල්ට ආසාධනය කරන බැක්ටීරියෝ පේජ් කියන වෛරස්වර්ග කාණ්යෙකුත් තියෙනවා. ඇත්තම කිවෝොත් ලෝකේ තියෙන සෑම සත්ව කාණ්ඩයකටම විශේෂවෙච්ච ආසාධනය කරන්න පුළුවන් වන්න වෙනම වෛර සඳර ගන්න පුළුවන්. අපි දන්නවා මිනිසාට ආසාධනය කරන වෛරස්වර්ග තියෙනවා. ශාකවලට ආසාධනය කරන වෛරස් වර්ග ය. සත්තුන් විවිධාකාරය සත්තුන්ට ආසාධනය කරන වෛරස්වර්ග තියෙනවා. විවිධාකාරයේ ව සුද්‍ර ජීවීන් සඳහා ආසාධනය කරන්න පුළුවන් වෛරස් වර්ග තියෙනු ඉතින් වෛරස් කෙලා කියන්නේ මේ වගේ ලොකූ ස් ප්‍රෙක්ට්‍රම් එක ක්‍රියාකාරිත්වයක් දක්වන ද්‍රව්්‍ය. අපි අද කතා කරන්න යන්නේ සාාස් කෝවිD-2 එමනත්තම් කෝවිD-19 කියන වරස්සගේ ක්‍රියාකාරිත්වය ගැල සාාස් කියල කියන්නේ සිවිය ඇිය් රෙස්පෙට සින්ද්‍රම් කියන එක කෝ කියල කියන්නේ කෝවි කියන අදහසට කියල කියන්නේ දෙවනි වරස් කාණ්ඩය කියනා දහසල්. මේක මතාාව අපි කොවිD- කියල සරලව හඳන් වන්නේ කෝවි-19 කියන වරගේ අපට ප්‍රධාන පරෝටීන් වර් හර කදර ග පුළලුව. අපි පලවෙනිීට මාන්දුරගණන්නඩ ඕන මේ ස්පයික් ප්‍රටීන් කියන එක මේ ස්පයික් ප්‍රටීන් කියන එකින් තම ඇත්තනම කොරණ වරසකට නම ඇවිල්ල තියනෙත් කොරෝනා කියන්නේ ඔටුන්නට කියන නවා ස්පයි ප්‍රෝටීන් සාමාන්‍යෙන් වරස්සයක සීයක් විතර තියෙනවා COොVID-19 වර එක. ඊට අමතරව එවලෝ පරෝටීන් සහ මෙම්්‍රන් පෝටීන්ස් කියලා හැදලතියනව මේවා අර කලින් කියපු ජානම ද්‍රව්වය වටකරගෙන ඉන්න සැකිල්ලි. අන්තර්ගත වන්න ප්‍රෝටීන වර්ග. ඊට අමතරවCOෝI-19 වල තියෙන ඉළඟ වැදගත්ම අන්ගේ තමයි පෝටීනය තමයි එහි තුළ තියෙන ජානමය ද්‍රව්ව්‍ය අප ඒට කියනවා ආරෙන්නේ කියලා. වෛරෂවර්ග දෙකක් තියෙනවා ආරෙන්නේ වරසා දන්නේ වරස් කියලා කියන්න කියලාCOෝවි-19 කියලා කියන්න ආරෙන්නේ වරස්ස. අපි ආරෙන්නේසා ඩන්නේගේ පසුව වෙනත් වඩිය එක විස්ටලාාත්මක කතාක. වෛරසේ තියන පෝටීන් අතර වැදගත්ම ප්‍රෝටීන කාණ්ඩය තමයි ස්පයි පෝටීන් කියෙන කා්ඩය මේක වැදගත් වෙන්න මොකක් දහේතුව මේ ස්පයික රෝටීන් වලින් තමයි අපේ මිනිස්සිරුරේ තියන සයිලත්් සමඟ මේ වෛරසක සම්බන්ධ වෙන්න මේ ස්පයික් පෝටීන් එකේ තියෙනවා ප්‍රදාන පෝටීන කාණ්ඩ දෙකක් අපේ කඳුර ගන්නවා Sස්1න් සහ ස්ට කියල් sස්1න් කාණ්ඩය ඇවිල්ලා ස්පයික් එකේ එමන මේ හිසේ උල සහිත හිසේ සාමාන්‍ය ඉදිරි පස කොටස තමයි අප කියන්නේ ස්1න් කියලා. Sස්ටූ කියලා කියන්නේ මේ හිසේ අන්තර්ගතයට සම්බන්ධ වෙලා තියෙන කොටසේ කියන්නේ මැදිකර තිබෙන කොටස. එගැනි ස්වන් කියන එක හැමදිස්සම මතු පිට පේෙන්ට තියන්නේෙ ස්ටූ කියලා කියන්නේ මේ ස්පයික් ප්‍රෝටීන් එක හැන්ගිලා අන්තර්ගතව තියෙන ප්‍රධාන කොටස. මේවට වෙන වෙනත් වූ ක්‍රාකාරත්‍යයන් තියෙනවා අප ස්සරනාහදය ගැන කතා කර. මේ එස්වන් පෝටීන් එකට තියෙන විශේෂය හැකියාවක් තමයි විශේෂම සෛලයක් සමඟ බන්ධනය වෙන්ඩ ලං වෙනකොට ස්වන් ප්‍රෝටීන් එක තියෙන එක්තරා කොටසකට මෙම ඉදිරියට නිරායමේ හැකියාවක් තියෙන. දැන් අපේ සයිලගත්තොත් සයිලෙවල අපි කලිනුත් කතා කර සයිලයක් යන ෆැට්‍ර එකක් වගේ. එතට සයිලයේ විධාකාර වූ ක්‍රියාකාරකම් විධාකාරෝ ප්‍රෝටීන වර්ගන ස්පාධනය වගේ කොඩක් කටයුතු සිද්ධ වෙන. දැන් මේ සඳහාමොකොද වෙන්න සයිලයකට අවශ්‍ය වෙනවා පිට තින් අමුද්‍රෝ්වය ලබාගන්න. හැබැයි අපි දන්න දෙයක් තමයි චෛලවලට ඇටෑක් කරන්න හැම දෙස්ම අපේ ඇගේ විධාකාර වූ ද්‍රව්වියන් තියනෝ වයිරස් බැක්ටිරිය වගේ ද්‍රව්වියන් අප්‍රමාණව තියෙනවා ඉතිං ඒක නිසා. සෑම සෛලයක් තුළම තියෙනවා යාගේම ඩිෆෙන්සිව ැෑැනිසම්මය ආරක්ෂක ක්‍රමවේදය. ඒ කියන්නේ සයිලයක් කියන එක කවදාවත් කැමතිකැමති ඕනෙම දෙයක්ක සයිලය ඇතුළට ගන්න නෑ. මේ සයිලවල සයිල බිත්තියේ තියෙනවා ස්පෙෂල රිසප්ටස් කියන කොටසම්. රිසෙප්ට එකක් කියලා ගන්නේ හරියට දොරාගුලක් වගේ. මේ රිසෙප්ට එකකට යම්කිසි අනුවක් සම්බන්ධ වුණොත් මේ රිසෙප්ට එකක් ඇක්ටවේට් කරන්න පුළුවන් එතකොට විතරයි මේ රිසෙප්ට එක ක්‍රියාත්මක වෙලා මේ සයිල බිත්තිය හර හා ඒ ද්‍රව්වේ ඇතුළට ගන්න දැන් උදාහරණයක් විදිට අපිහිතමු යම් කිසි රිසෙප්ට එකක් තියෙනවා ඒ රිසෙප් එක ක්‍රියාත්මක වෙන්නේ බ්ලූකෝ සනුවක් මේක එක්ක බැඳනොත් විතරයි මේ රිසෙප්ට එක හැදිලතිී නේ විදිට කොවි වරස් එකත් අපේ සයිල් ඇතුට ගමන් කරන්න ආක්‍රමණය කරන්න යොදදා ගන්නන්නේ මේ වගේ රිස්සෙප්ට එක. අපි බල මේ කෝොමද සිද්ධ වෙෙන කියලා. කොයි 19 වරස් එක ආසාධනය කරන්නේ අපේ ඇගේ තියෙන එපිතිලියල් සෙල්වෝල් එමනැත්තං එපිතිරියල් සෙල්ස් කියන සයිල කාණ්ඩ එකට. මේ එපිතිලියල් සෙල්ස් කියෙලා කියන්නේ ඇත්තටම මතුපිට ප්‍රෘෂ්ට්‍යයන් පටක මතුපිට තියෙන සයිල විශේෂය විශේෂයම උගුරයේ සහ. හරුවල මේ සයි බවල වශයෙන් දකිට පුළුවන්. මේ එපිතිලය සැල්ස් වල තියනවාඒස්ට කියලා විශේෂ රිසප් එක. මේක ස්භාවයක් ප්‍රෝටීනවලින් හැදිලා තියෙන විශේෂ යතුරක් වගේ ස්වභාවයක් තියහ කොවි-19 වරස් එක ඉවෝල් වෙලා පරිනාමය වෙලා තියෙනවා මේ ඒට කියන රිසෙප් එක සමඟ බන්ධනය වෙන්න පුළුවන් විේ. හින්න මේගේ ප්තිල සෙල් එකක් තියෙනවා ඒස්ට කියන රිසප්ට එකත් තියෙනවා හිතන්න වෛරස් එක ස වසක කැප්සිඩ් එකට සම්බන්ධ වෙලා තියෙන අර කලින් කියපු ස්පයි රෝටීන් එකක් තියෙන මම කරෙන්කිව්වා ස්පයි පෝටීන් එක පරිනාමය වෙලා තියන්න කෝමද මේ ඒස්ට කියන රිසප් එකත් එක බඳන්න පුළුවන් විදි. එතකට මොකද වෙන්නේ මේ දෙන්න අතරට අනුක ආකාරය සම්බන්ධයක් ඇතින්න පුළුවන්. මේ සම්බන්ධය ඇතිවුණු වහාම පිතිලිය සෙල් එකක් දැනගන්නවා මොකක් හරි දෙයක් මගේ රිසප් එකේ බැඳනා කියලා. එතකොට සෙල්ල එක මොකද කරන්නේ වහම ඇටිවේට් කරනව විශේෂ එන්සයිම් එක ඒ එන්සයිම් එකට කියන්නේ TMPRS2 කියන එන්සයිම් එක මේකෙන් කරන දේ තමයි මේ ස්පයි් ප්‍රෝටීන් එක S1 කියන පෝටීන් කාන්්ඩ වහාම කපලදාන්න. හබැයි දැන් වෛරස් එක ගොඩක් ස්මාර්ට් වෛරස් එක බලංඉන්නත් මේ දේ වෙනකම්ම තමයි. ඒකට හේතුව තමයි මේ එස්වන් ටික කැපිලා එස්වන් පෝටීන් ටික කැපිලා අයිංඋනාම නිරාවරණය වෙන්නේ ස්ටූ කාණ්ඩය මේ ස්ටූ පෝටීන්වලට විශේෂ හැකියාවක් තියෙන. ඒක තමයි මේ ස්ටූ පෝටීන් වලට පුළුවන් ගොඩාක් වේගෙන් එක්ටන්් වෙන්ඩ එ ව නැත්තම් ප්‍රසාරණය වෙන්ඩ. එතකොට මේ ස්ටූ පෝටීන් එක මොකද කරන්නේ. අප සයිලේ තියන සයිල බිත්තිය විදගෙන සයිලට ඇතුල්ල. සයිලයට ඇතුල්ලො වෙලා බොහෝම ශක්තිමත්ව මේ සයිල බිද්තිත් එ එක බැඳනවා. එහෙම බැඳුරෙන් පස්සේ එයාගේ ඊළඟ ස්ටෙප් එක තමයි පුළුවන්තරං ඉක්මන්ට වෛරස්සක මේ සෙල්වෝල් එක පැත්තට තද කරන එක මේ විදියට ඇදළගන්න. මේ මුණයන් පසේ මොකද වෙන්නේ මේ විදියට සයිලය ඇතුළට වෛරස්සක ඇදළ ගත්තාම සයි භිත්තියකම්ම මේ වරස්ස එක වැහලා අපේ එපිදිලිය සෙල්ල එකක් ඇතුළට වරස්සෙක් ගමන් කරන්න පුළුවන්. දැන් මෙන්න මේ අවස්ථාව එන්නකොට සයිලය ආක්‍රමණය කරලා ඉවරයි COෝID-19 වරස්. මොකද වෙන්නේ ටිකවෙලාවක් යනකොට මේ වෛරස්ක දෙකට කැඩිලා පිපුරණවා පුරලමොකද වෙන්නේ ඒක ඇතුළ තියෙන ආරෙන්නේ එක සයිලේ ඇතුළට ඉන්ජක් කරනු. ඉජක් කරාම මේ විදිට සයිලේ තියෙනකොට අපි දන්න සයිලේ ඇතුලේ තියෙනවා මේ වගේ ආරෙන්න්නේ කියවන්න පුළුවන් රයිබසෝම් කියන විශේෂ අනුක කාණ්ඩයක් රයිබසෝමෑවිල්ලා මේ ආයෙන්න්නේ එක ඉන්ට්‍රපිට් කරන්න ගන්න. රයිබසෝම් එක කාරෙන්න්නේෙ එකක් ඉන්ට්‍රපිට් කරාම ය නිෂ්පාදනය කරන්න ගන්නවා ඒ. ආරෙන්නේ එකට අදාළ වෙච්ච පෝටීන. වෛරස් එක මොකද කරන්න මේ ආරෙන්න්නේ එක හදලා තියෙන්නේ කොහොමද හැදල තියන්නේ කෝමද මේ වෛරස් වගේම පෝටීන් හදන්න පුළුවන් විදියට. මේ වෛරස්ස හැදල ති නවනේයම්කිසි ප්‍රෝටීන් කාණ්ඩ ගොඩ එකතු. එතකොට මේ එවපු ආරෙන්නේ එක තියෙන්නේ ඩීටේස් මොනවද රයිබසෝම් එකට දෙන්නේ ඩීටේස් මොනවද අරයටම මේ වෛරස් එක කෝI-19 වරස් එකේ කම්පෝනන් සදන්ඩ අවශ්‍ය වෙන ප්‍රෝටීන් සුළ රීතල් තමයි දෙන්නේ. එතකොට ප්‍රයිබසෝම එකක දන්නේන රයිබසෝම එක කරන්නේ බෝම සරල විදියට එයාට දෙන ආරෙන් එක ඉන්ටපිට් කරනයි ඒයා විදියට විදධ වූ පෝටීන හදන. ඉතින් ටික වෙලාවක් මේ විදියට ගොඩක් පරෝටීන් හැදුනනායිම් පස්සේ කරයි භසෝමයක් නෙවේ මෙතන වැඩ කරන්න පති විශාල සංක්‍යාවක් වැඩ කරනවා වැඩකරාම් පස්සේ මොකද වෙන්න මේ හැටිදදි ප්‍රටීන්ටි එකතු වෙලා ඒ සයිලයේ ඇතුළේ විශාල සංක්‍යයාවක් අර කලින් කියපු වෛරසය හැදෙනු ඊට පස්සේ මොකද මේ වෛරස මොකද ග සමල්ලාට මේ සයිල බිත්තියත් කඩාගෙන එලියටේ යනවා ඒ ගොල්න්ගේ ඊ ලංග සයිල්ලය ආක්‍රමණය කරන්න සුත්සුත් ඊළඟ සයිලේ හොයා මෙන්න මේක තමයිCOෝවි-19 වරස් එක සාමාන්‍ය ක්‍රියාකාරිත්තය. දැන් අපි මේ ක්‍රියාකාරිතය දැන ගැනීමේ තියෙන වාසයමුගක්ද. මේ ක්‍රියාකාරිීත්‍යය දන්නවනං අපිට පොළුවන් මේ ක්‍රියාකාරිත්්‍යය නැවැත්වීම සඳහා අවශ්‍ය කරන සුදුසු පියවර ගන්න අනඒක තමයි වැක්ීන් සස්ලින් කරන්න අපි වැැක්ෂීන් එක වර්ගේ වැැක්ෂීන් නොල් ක්ටවිට එක ක්‍රියාකාරිත්‍යය කෝම සිද්ධ වෙන්න කියන එක වෙනත් විඩියෝ එක කතා කරමු අදට මේ විඩියෝ එක ඉවරයි අගුලන්ට ගොඩක් ස්තුූතියි මේ විඩියෝ එක හා සම්බන්ධ වනාට මම හිත නවා මේ දැනුම ඔගුලන්ට වැදගත්ෙන්න්න ඇතික බොමස්තුූ.